සිද්ධීන් දෙකක් කොළඹ ප්‍රදේශයේ කොටහෙන ප්‍රදේශයේ පාසල් දෙකකින් සිද්ධීන් දෙකක් වාර්තා වුණා. ඒ සිද්ධීන් දෙක අනාවරණය කරගෙන තිබුණේ ඒ කාර්ය මණ්ඩලයමයි අපේ විභාග මධ්‍යස්ථානවලට පත් කරලා තිබුණු ඒ නිරීක්ෂකවරුන් සහ ශාලාධිපති යනුව විභාග දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳ වාර්තා කරන ලැබුව අපේක්ෂකයෝ දෙදෙනෙක් ඒ පාසල් දෙකේ ඒ විභාග මධ්‍යස්ථාන දෙකෙහි ජංගම දුරකථනයක් ළඟ තියාගෙන ඉඳලා මේක පාවිච්චි කරලා ඒ ප්‍රශ්න පත්‍රය ඡායා රූපයක් අරගෙන එළියට යවලා පිළිතුරු ගෙන්නාගත්තු සිද්ධියක් පිළිබඳව ඒ අනුව මම වහාම ක්‍රියාත්මක වෙන විදිහට අපේ නිලධාරීන් දෙන්නෙක් ඒ ස්ථාන දෙකට යොමු කරා. ඒ අය ගිහිල්ලා ඒ සිද්ධිය සම්පූර්ණයෙන් අනාවරණය කරගෙන තිබුණා. ඒකට මේ අපේක්ෂකයන් දෙදෙනම පෞද්ගලික අපේක්ෂකයන්, මේ පාසල් අපේක්ෂකයන් නෙවෙයි. මේගොල්ලෝ දැන් අපි ජංගම දුරකථන සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙද්දී මේ අපේක්ෂකයන් සම්පූර්ණයෙන් ඒ ශරීරයේ ඇඳුම් අස්සේ මේ ජංගම දුරකථන රඳවාගෙන මධ්‍යස්ථානට ඇවිල්ලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. ඊළඟට මේ තොරතුරු අනාවරණය කරගත්තට පස්සේ මේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී විභාගය ආරම්භ වුණාට පස්සේ මේ ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කරලා යම් පුද්ගලයෙකුට යවල පිළිතුරු ගෙන්නාගත්තු තොරතුරක් තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන්ම කොටහේන පොලිසියට පැමිණිලා ඉදිරිපත් කළ ඒ පොලිස් නිලධාරීන් ඒ ස්ථානවලට පැමිණිලා මූලික පරීක්ෂණ කටයුතු පටන් ගත්තා. ඒකම ඒ ජංගම දුරකථන පොලිස් භාරයට ලබා ගත්ත ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා. ඉතින් ඒ සිද්ධිය සම්බන්ධයෙන්ම මම අද උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා කරා. මොකද මේ සිද්ධියේදී මීට සම්බන්ධ වෙනත් පාර්ශ්වයන්, ඒ කියන්නේ විභාග කාර්ය මේ අපේක්ෂකයන්ට අමතරව වෙන බාහිර පාර්ශ්වයන් සම්බන්ධ වෙලා ඉන්නවද කියන එක සහ එහෙම ඉන්නවනම් ඒ අය මේ සම්බන්ධයෙන් අපි අනාවරණය කරගන්න මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන පැමිණිලි කරා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩනමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන බව මට පවසලා තිබෙනවා. ඒකම හසලක ප්‍රදේශයේ සිද්ධියක් මට වාර්තා වුණා. විශේෂයෙන් හසලක පොලිස් ස්ථානාධිපතිතුමා මට කතා කරා. එතුමාට ඒ ක්ෂණික ඇමතුම් මංකයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙක්ගේ යම්කිසි ගෲප් එකක මේ ප්‍රශ්න පත්‍රය විභාගයේ යන අතරතුරේදී මේ සංසරණය වෙලා තියෙනවායි කියලා ඒ අනුව ඒ හසලක පොලිසිය මේකට සම්පූර්ණයෙන් මැදිහත් වෙලා ඒ පිළිබඳ මූලික පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. ඒකම මගේ උපදෙස් පිට මධ්‍යම පළාත් අධ්‍යක්ෂතුමා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. ඒ කලාප අධ්‍යක්ෂකවරයා ඒ ස්ථානයට යොමු කරලා ඒ පිළිබඳ ඒ මූලික පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. එතනදිත් මේ අපේක්ෂකයකින් ඒ ගුරුවරයාට ලැබුණු විභාගයේ පවතින අතරතුර ලැබුණු ඒ පණිවිඩයක් කියන එක තමයි දැනට වාර්තා වෙන්නේ. ඉතින් මෙතනදී මට දැනට තිබෙන කරුණ අනුව මේ කිසිම තැනක මේ විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක්, විභාගයේ පෙර සංසරණ වීමක් ගැන කිසිම තැනක වාර්තා වෙන්නේ නැහැ. ඒතර මේ සිද්ධිය සිදු වෙන අවස්ථාවේදී මේ අපේක්ෂකයන් සියලු දෙනාම විභාග මධ්‍යස්ථාන වලට වාර්තා කරලා තිබුණේ. එතකොට ඒ අපේක්ෂකයන් විභාගයේ ලියමින් ඉන්න අවස්ථාවක තමයි. එතකොට පැයකට වැඩි කාලයක් ගත වුණාට පසුව තමයි මේ සිද්ධි තුනම වාර්තා වෙන්නේ. ඒ අනුව මේ අපේක්ෂකයන් අතට, එහෙම නැත්නම් එළියට ප්‍රශ්න පත්‍රය පිටවීමක් හැටියට සඳහන් කරන්නට බෑ. මොකද අපි විභාග පනතේ හැටියටත් ප්‍රශ්න පත්‍රයක අපි රහස්‍යතාව හැටියට, රහස්‍ය ලේඛනයක් හැටියට අපි සැලකුණු ලබන්නේ විභාගයේ ආරම්භ වී පැය භාගයක් ගත වන තුරු. එතකොට මොකද මේ පැය භාගයක් ගත වුණාට පස්සේ අපේක්ෂකයන්ට විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්නට අවසරයක් නැහැ. එතකොට මෙතනදී මේ පරිබාහිර පුද්ගලයන්ට ප්‍රශ්න පත්‍රය යන්න පුළුවන්කමක් නැහැ. විභාගයට ලියන අපේක්ෂකයන්ට ඒ තුලින් විශේෂ වාසියක් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. එතනදී මේ සිද්ධි කොළඹ ඇතුළේ සිද්ධි දෙකෙදිම අනාවරණය කරගන්නට පුළුවන් වුණා. ඒ අනුව ඒ අපේක්ෂකයන්ට ඒ චංචනික ක්‍රියාවේ යෙදෙන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉතින් විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මේ වැනි සිද්ධීන් පිළිබඳ අපි දැඩිසේ අවධානයෙන් ඉන්නවා. මොකද සියලු කාර්යමණ්ඩල දැනුවත් කරලා තියෙනවා මේ ජංගම දුරකථන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය. ඒ නිසා ඒ කාර්යමණ්ඩල ඉතාම සූක්ෂමව මේ පිළිබඳ ඒ විභාග මධ්‍යස්ථානවලදී කටයුතු කරනවා. ඒකම අපි අධීක්ෂණය ශක්තිමත් කරලා තියෙනවා. දැන් විවිධ තලවලින්
දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් වශයෙන් ලංකාව පුරායේ දෙයක් අධීක්ෂණ කටයුතු වල දොලා තිබෙනවා. ඒකම පළාත් බලධාරීන් පළාත් අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ පළාත් මට්ටමින් අධීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව කලාව මට්ටමින් අධීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟටම ප්‍රාදේශීය ක්‍රැෂ් කිරීමේ මධ්‍යස්ථාන මට්ටමින් අපි සම්පූර්ණ පූර්ණකාලීන අධීක්ෂණ කණ්ඩායම් යොදවලා තියෙනවා. ඊටත් අමතරව අපි ඒ විභාග මධ්‍යස්ථානවල අතිරේක ශාලාධිපතිවරුන් හැටියට ඒ සාමාන්‍ය රාජකාරිවල යෙදෙන ඒ කාර්ය මණ්ඩලයට අමතර නිලධාරියෙක් පත් කරලා තිබෙනවා. දැන් ඒ නිලධාරියාගේ කාර්යභාරය අපි සුවිශේෂීව හඳුනාගෙන තිබෙනවා. මොකද මෙවැනි අක්‍රමිකතා වැළැක්වීම තමයි ප්‍රධාන වශයෙන්ම අපි ඒ නිලධාරියට පවරලා තිබෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ අපේක්ෂකයෙකුට මේ වෙන්නේ ආකාරයට වංචනික ක්‍රියාවක යෙදීම පුළුවන් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම මේ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින ඉදිරි විභාග දින කීපේ සංසුන්ව විභාගයට ඉදිරිපත් වෙන මෙවැනි වංචනික ක්‍රියාවලට පෙළඹෙන්නට එපා කියන එක. මොකද මෙවැනි තත්ත්වයන් මේ වලට ලැබෙන දඬුවම ඉතාම දරුණුයි. මොකද ජංගම දුරකථනයක් හෝ ඕනෑම සන්නිවේදන උපකරණයක් ළඟ තබා ගැනීමම වරදක්. මෙතනදී මේ උපකරණය පාවිච්චි කරාද, මේක යොදාගෙන පිළිතුරු ලිවීම වංචනිකව සිදු කරාද කියන එක නෙවෙයි වරද සම්පූර්ණ වීමට අවශ්‍ය වෙන්නේ. මේ තහනම් ඒ දෙයක් ළඟ තබා ගැනීමම වරදක්. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා දැන් මේකට ලැබෙන දඬුවම ඉතාම වැඩි. ඒ නිසා මෙවැනි ක්‍රියාවලට පෙළඹෙන්න එපා, ඔබේ අනාගතය අඳුරු කරගන්න එපා කියන එක විශේෂයෙන්ම මේ දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. විභාග පාසලකට පවා ජංගම දුරකථනයක් ගෙනියන්න බැරි තත්ත්වයක් උද කොහොමද මේ විභාග ශාලාවට මේ ජංගම දුරකථනය ගෙන තීමේ අවස්ථාවේ පරීක්ෂා කිරීමක් සිදු වෙලා නැද්ද? මෙහෙම වුණොත් මේ ඉතර ශාලාධිපතිට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා. මෙහෙම අපි මේ වර උපදෙස් දෙල තිබුණා මේ ජංගම දුරකථන පරීක්ෂා කරන්න කියලා. නමුත් දැන් මේ සිද්ධි දෙකේදීම කොළඹ ඇතුළු සිද්ධි පරීක්ෂා කිරීම ඉතාම අපහසු ස්ථාන ආශ්‍රිතව තමයි මේ අපේක්ෂකයන් මේ ජංගම දුරකථන රඳවාගෙන ආවා කියන එක වාර්තා වෙන්නේ. ඉතින් එතනදී මම හිතනවා දැන් ඒ කොහොම වුණත් ඒ කාර්ය මණ්ඩලය තමයි මේක අනාවරණය කරගත්තේ. ඉතින් ඒ කාමරයේ ඉන්න එහෙම නැත්නම් ඒ ළම සිසුන් බාරව ඉන්න නිරීක්ෂකයන්ට අවධානයෙන් තොරව මේ ජංගම දුරකථනයක් එළියට අරගෙන මේ කාර්යය කරන එක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉතින් අපි අපේක්ෂකව 20 දෙනෙකුට එක නිරීක්ෂකයෙක් පත් කරලා තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ ඒක අසාර්ථක උත්සාහයක්. එහෙම කරන්න ගියොත් ඒක අනිවාර්යෙන්ම අහුවෙනවා. ඒ නිසා ඒ අපේ කාර්ය මණ්ඩලයට හොරෙන් මේ වැනි කාර්යයක් කරනවා කියන එක ඉතාම අපහසුයි කියන එකයි මට කියන්න පුළුවන්.